ഹായ് ബോൺ മിസ്റ്റർ നോളജ് നെത്ത മിസ്റ്റേക്ക് അപ്പോൾ യൂട്യൂബ് ചാനൽ നമ്മുടെ സാധാരണ എം പി കാണണം അത് മക്കി തന്നെ തന്നെ ബി എം വേഗം തന്നെ ഏക്ക് തന്നെ മമക്കറ തന്നെ തന്നെ വിൻഡോസ് 10 ഒ എസ് അതുപോലെ വിൻഡോസ് 7 റൺ കറന്നെ അതൻ మాకట పాచికానే మే విఎం వేకిన సాఫ్ట్వేర్ ఏక మీకు డౌన్లోడ్ కరగన లింక్ ఏక పల్ల డిస్క్రిప్షన్ ఏక కొడ గన్న పులో హరే మే వీడియో ఒగల పాచి గన్న పులో ఒగల ఇగన గన్న కరేక్ నం ఓఎస్ ఏక ఇన్స్టాల్ కరన్న హడి దన్ నత్తం ఓఎస్ ఏక ఇన్స్టాల్ కాన కొహమద కీన ఏక వలా గన్న మే విఎం వేకిన సాఫ్ట్వేర్ ఏక ఒగల పాచి గన్న పులో హరే ఇసల్లామ మేకట అవశ్య వెన్నే ඔගලන්ගේ Windows 7 නම් වාදෙන් එකට ඉන්ස්ටෝල් කරන්න යන්නේ Windows 7 එකේ image file එක. image file එක download කරගන්න පුළුවන් ඔගලන්ට torrent එකකින් වගේ download කරගන්න පුළුවන්. හරි. මම ගාව දැන් තව image file එක තියෙනවා Windows 7 එකේ. මම දැන් මෙතනට add කරගන්න යන්නේ. හරි. මෙතනින් ඉස්සල්ලාම create a new virtual machine කියන එක click කරගන්න. හරි. මෙතනින් ඊළඟට custom කියන එක click කරලා මෙතනින් next කරගන්න. මෙතනින් workstation 12 මා තියන්න කියලා నెక్స్ట్ కరా ఈలంగట మెతన తమ యహన్నే ఓగలంగే ఇమేజ్ ఫైల్ එක Windows 7 నం Windows 7 ఇమేజ్ ఫైల్ එක කොහෙද තියෙන්නේ කියලා మెతన ఓగలන්න පුළුවන් ඔන්න ఇమేజ్ ఫైల్ එක డౌన్లోడ్ නොකර CD එකක් තියෙනවා නම් Windows 7 මෙතනින් క్లిక్ කරලා CD එක තෝරලා දෙන්න එහෙම නැත්නම් ఇమేజ్ ఫైల్ එකක් තියෙනවා නම් ఇమేజ్ ఫైల్ එක තෝරලා දීලා නැත්නම් මේක ඉස්සෙල්ලාම సెటప్ කරලා OS එක පස්සේ ඉන්ස්ටෝල් කරනවා කියලා ඔයාලට මේක දාලා ඉස්සරහට යන්නත් පුළුවන් මාට දැන් ఇమేజ్ ఫైల్ එකක් තියෙනවා මං ඒ නිසා මෙතනින් ఇమేజ్ ఫైల్ එක install this image file කියන එක click කරලා ඉස්සරහට යනවා මම දැනටමත් මෙතන image file එක තෝරලා දීලා තියෙන්නේ එහෙම නැත්නම් මෙතන browse කියන එක click කරලා ඔයගලන්ට image file එක තෝරලා දීලා open කරගන්න පුළුවන් මෙතන next කරා ඊළඟට මෙතනින් අහන්නේ windows key එක windows key එක වට දාන්න අවශ්‍යතාවයක් නැහැ නැත්නම් නැතුව යන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔගොල්ලෝ original එකක් මේකට install කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතනින් windows original key එක දාලා ඉස්සරහට යන්න පුළුවන් මෙතනින් ෆුල් නේම් එක කම්පියුටර් ආදාන ෆුල් නේම් එක මෙතන ටයිප් කරා පාස්වර්ඩ් එකක් ඕන නම් ටයිප් කරන්න පුළුවන් ඒක ඔප්ෂනල් මෙතන නෙක්ස්ට් කරා මේක මෙතනින් කියන්නේ කී එක දැම්මේ නැති හින්දා පස්සේ දාන්න පුළුවන් කියලා මේක යස් කරන්න ඊළඟට virtual machine එකේ නම මම මෙතන තියෙන නම අයින් කරගත්තා ඕගොල්ලෝ පේන තියෙන්නේ මගේ මංගත පැත්තෙන් මම මෙතන virtual machines කීපයක් මෙතන ඉන්ස්ටෝල් කරලා දීලා තියෙනවා මෙතන දාන නම තමයි මෙතනින් ඔයගලන්ට පෙන්වන්නේ හරි මම මෙතනින් දාන්න Windows 7 කියලා දාලා virtual machine එක save වෙන location එක තමයි මෙතනින් පැනලා තියෙන්නේ මම මෙතනින් C එක කරන්න තුව මගේ වෙනම drive එකට මම මේ ටික දානවා මම H එක තෝරලා okay කරනවා හරි ඊළඟට මෙතනින් next කරා මේක continue හරි මෙතනින් කියලා තියෙන්නේ BIOS ඔයාගේ BIOS මොන විදියට load වෙන්න ඕනේ කියලා කියන පටන් ගද්දි machine එකේ BIOS කොයි විදියට load වෙන්න ඕනේ කියලා මෙතනින් BIOS කියන එක දීලා මම මෙතනින් next කරනවා ඊළඟට මෙතනින් අහලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ processor එකේ cores කීයක් තියෙනවද processors කීයක් තියෙනවද කියලා. මගේ එක processor එකයි cores තියෙනවා හතරක්. මම මෙතනින් ඒකෙන් දෙකක් කියලා තෝරනවා. තෝරලා ඒකත් next කරා. ඊළඟට මෙතනින් අහලා තියෙන්නේ ඔයගොල්ලන්ට දීලා තියෙන RAM එක. ඔයගොල්ලෝ දැන් දාලා තියෙන OS එක දුවන්න කොච්චරක් RAM එක අවශ්‍ය වෙනවද කියලා. මම Windows 7 මම install කරන්න යන්නේ. ඒ නිසා 1GB RAM එකක් මට හොඳටම ඇති. මම මේක 1GB මා තියලා මම next කරනවා. හරි මේකත් මගේ network එක network එකක් ඕන නැහැ කියලා දෙන්නත් පුළුවන් නැත්නම් මම තියෙන එකම දීලා next කරනවා ඊළඟට මෙතනින් කියලා තියෙන්නේ SCSI SCSI කියලකින් කියන්නේ small computer system interface ඒ කියන්නේ මේකෙන් පුළුවන් ඔයගලන්ට පරණ දෙයක් ඒ කියන්නේ පරණ විදිහට ආව system එකක් උනත් මේක flag කරගෙන ගමන් load කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මම මෙතනින් මේක recommended තියෙන එකම තියලා next කරගන්නවා ඊළඟට මේකේ තියෙන SATA port එක මේකට recommended මේකත් අරකමයි කලින් අහුවෙකමයි ඒක අපිට ඒ option එක ඕනේ කියන එක තෝරලා මේක next කරගත්තා ඊළඟට මෙතනින් කියලා දිනවා ඔයගලන්ට කලින් ඔය virtual disk එකක් හදලා තිබ්බනම් ඒක වෙනම load කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් අලුතෙන් disk එකක් හදනවාද කියලා මම මෙතන අලුත් එකක් හදන්න යන්නේ ඒ නිසා create a new virtual disk කියන එක තෝරලා මම මේක next කරගන්නවා ඊළඟට මෙතනින් කියලා තියෙන ඔයගලන්ට hard drive එකේ space එක වගේ hard drive space එක කොච්චරක් ගන්නවද කියලා මේ virtual drive එකට හරි මම මෙතන 60GB කියලා තෝරලා තියෙනවා මං එහෙමම තියලා මෙතනින් බලනවා මෙතනින් කියලා තියෙන ඔයගේ hard drive එකේ space කැලි වලට කඩලා වෙන වෙනම දාන්නද කියලා නෑ single file එක විතර ඔයගොල්ලන්ට දා ගන්න ඕන නැහැ මෙතනින් store ඉන්න virtual disk as a single file කියන එක තෝරලා next කරගන්න පුළුවන් හරි මේකත් next
ඊට පස්සේ මෙතනින් කියලා තියෙන මේක ඉවරනාට පස්සේ virtual drive එක automatically run කරන්නද කියලා මම මේක automatically run කරන්න කියන එක තෝරලා finish කරගන්නවා. හරි මම අර ඔටෝමැටිකලි රන් වෙන කියලා දීලා තිබු නිසා ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔටෝමැටිකලි VM එක රන් වෙනවා. හරි දැන් මට බලා ගන්න පුළුවන් පල්ලෙන් Windows load වෙනවා. මේ පැත්තේ අයිනෙන් පෙන්නන්නේ ඔයගොල්ලෝ කොච්චර RAM එකක් පාවිච්චි කරාද, මේකට ප්‍රොසෙසර් එක මොකද්ද, hard drive space එක කොච්චර ගත්තද, ඒ වගේ දේවල් තමයි මේ පැත්තෙන් පෙන්නන්නේ. මෙතනින් පස්සේ අපි සාමාන්‍ය මැෂින් එකට Windows install කරන විදිහට තමයි install කරන් යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මෙතන බටන් එක ක්ලික් කරලා මේක full screen දාගන්නත් පුළුවන්. හරි මම මෙතනින් Windows 7 Ultimate කියන එක තෝරනවා. හරි ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපේ virtual machine එක සම්පූර්ණයෙන්ම install වෙලා ඔක්කොම දේවල් වෙලා ඉවරයි. මේක ඇත්තටම වැඩ කරන්නේ machines දෙකක් විදියට. ඒ වගේම බය වෙන්න දෙයක් නැහැ. මේකටත් IPs දෙකක් තියෙනවා. ඔයගේ machine එකටයි ඔයගේ virtual machine එකටයි දෙකටම IPs දෙකකින් තමයි දෙකම වැඩ කරන්නේ. ඒ වගේම මේකේ ඔයගොල්ලන්ට පුළුවන් මම මේක full screen එක අයින් කරන්න. මේ වගේ පාට desktop එකේ ඔයගේ වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම virtual machine එකේ වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම virtual machine එක පාවිච්චි කරන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ තමයි ඔයාලට මේක use කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේකෙන් අයින් වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් control එකයි alt එකයි press කරලා මේකෙන් අයින් වෙන්න. එතකොට ඔයාලට පුළුවන් සාමාන්‍ය විදියට වැඩ කරන් යන්න ඔයාගේ machine එකේ. ඒ වගේම මේක ගොනු ෂට් ඩවුන් කරද්දී normally ෂට් ඩවුන් කරන විදිහටම මෙතනින් start ගිහිල්ලා ෂට් ඩවුන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගේ VMware එකේ right click කරලා මෙතනින් power ගිහිල්ලා මෙතනින් ෂට් ඩවුන් දෙන්නත් පුළුවන්. හරි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතින් මම කලින් ඉන්ස්ටෝල් කරලා තියෙන මගේ OS ටික ඒ වගේම මම අලුතෙන් ඉන්ස්ටෝල් කරේ OS එකත් මෙතනින් පෙන්නලා තියෙනවා. normally මේක start කරද්දි මේ click කරලා මෙතනින් turn on this virtual machine කියන click කරා නම් ඔයාලට normally මේක open වෙනවා. ඔයාලට මගෙන් ප්‍රශ්න ඇතිනම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න අපේ YouTube channel එක. නැවත හමු වෙමු.